ආයුබෝවන්. Welcome to Head Start English Academy. ඉංග්‍රීසි ඉක්මනින් ප්‍රගුණ කර ගැනීමේ රහස් ඇට තියෙන දෙවන පාඩම වන මේ වීඩියෝව මගින් ඔබට කියලා දෙන්නේ ඉංග්‍රීසි කතා පොත් කියවීමට මාර්ගෝපදේශ තුනක් ගැනයි. 3 step guide to read English books. මේ වීඩියෝව අවසානයේදී සරල ඉංග්‍රීසි කතා පොත් තුනක් e-books නොමිල ලබා ගන්නත් පුළුවන්. ඉංග්‍රීසි භාෂාව පහසුවෙන් හැසිරවීමට ඉංග්‍රීසි කතා පොත් කියවීම අත්‍යවශ්‍ය වන්නේ ඇයි? කියවීමට පොත් තෝරාගන්නේ කොහොමද? කියවිය යුත්තේ කෙසේද? මේ ප්‍රශ්නවලට උත්තර මේ වීඩියෝෙන් බලාපොරොත්තු වන්න. What is the importance of reading English storybooks? ඉංග්‍රීසි කතා පොත් කියවීම අත්‍යවශ්‍ය වන්නේ ඇයි? You can learn how English is used in everyday conversation. ඔබට පුළුවන් ඉංග්‍රීසි කතා පොත් කියවීම තුළින් එදිනදා ජීවිතයේදී භාවිතා වන දෙපස් ඉගෙන ගන්න. You can learn how to tell a story in English. ඔබට පුළුවන් ඉංග්‍රීසියෙන් කතාවක් කියන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. You can expand your vocabulary and word usage. ඔබගේ ඉංග්‍රීසි වාක්කෝෂය පුළුල් කර ගන්නත්, වචන යෙදෙන ආකාර ඉගෙන ගන්නත් පුළුවන්. You can improve your writing skills such as spelling, punctuation, and how sentences are structured. ඉංග්‍රීසි කියවන තරමන තමයි ලියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඉංග්‍රීසි කියවීමේදී spellings, punctuation වගේම ඉංග්‍රීසි වාක්‍ය ව්‍යුහය පිළිබඳවත් අවබෝධයක් ලැබෙනවා. You can learn grammar. ඔබට ඉංග්‍රීසි ව්‍යාකරණ ප්‍රගුණ කරන්නත් කියවීම අත්‍යවශ්‍ය වෙනවා. You can be fluent in English. මේ හැම දෙයක් නිසාම ඔබට ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරවීමට පුළුවන් වෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු කතන්දර පොත් කියවීම තුළින් ලැබෙන තවත් ප්‍රයෝජන බොහොම. එමගින් ඔබට එම කතාව රසවිඳින්න පුළුවන්, මනස විවෘත කරගන්න පුළුවන්, දැනුම දියුණු කරගන්න පුළුවන්, ඒ වගේම ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳව ඉගෙන ගන්නත් පුළුවන්. ඉංග්‍රීසි කතා පොත් කියවීමට පොත් තෝරාගන්නේ කෙසේද? How to choose English storybooks to read. Choose a book that suits your level of English. ඔබගේ ඉංග්‍රීසි දැනුමට ගැළපෙන ඉංග්‍රීසි පොතක් සොයා ගැනීම ඉතා වැදගත්. ඔබගේ ඉංග්‍රීසි මට්ටම ඔබටම මැනගත හැකි. ඒ ඔබ කියවීමට කැමති පොතක් ගැන එහි වාක්‍ය කීපයක් කියවලා ඒ ඔබට තේරුම් ගන්න පුළුවන්ද කියලා බැලීම. ඔබ ඉංග්‍රීසි භාෂාවට ආධුනිකයෙක් නම් අකුරු ලොකුවට තියෙන ළමා කතා පොත් කියවන්න ගන්න. මේ පොත්වල පින්තූර තියෙන්නේ අපගේ කියවීමට අතදවක් වෙන්නයි. අපි දන්නේ වචනයක් තියෙනවා නම් පින්තූර අධ්‍යයනය කිරීමෙන් කතාව තේරුම් ගන්න පුළුවන්. ඔබගේ ඉංග්‍රීසි දැනුම ඔබ මට්ටම් වෙන්න වෙන්න අකුරු කුඩාවටත් පින්තූර අඩුවෙනුත් තියෙන පොත් තෝරා ගන්න පුළුවන්. අන්තිමට හැම පිටුවකම පින්තූර නැතුවත් පිටු කීපයකට පස්සේ පින්තූරයක් තියෙන පොත් කියවන්න ගන්න. මේ අභ්‍යාසය කරන්න ඔබ මැලි වෙන්න එපා. ළමා කතා පොත් තමයි ඉංග්‍රීසි භාෂාව කියවීමට පටන් ගන්න පුළුවන් හොඳම පොත්. ඔබගේ ඉංග්‍රීසි දැනුම සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියෙනවා නම් අකුරු කුඩා නමුත් අතරින් පතර පින්තූරයක් පමණක් තියෙන පොත් කියවන්න ගන්න. මෙහිදී ගුණාත්මකභාවයෙන් ඉහළ පොත් තෝරා ගැනීම වැදගත් වෙනවා. ඔබට කෙටි කතා පොත් කියවීම මුලින් පහසු වේ. ඊට පස්සේ නවකතා පොත් කියවන්න ගන්න. මෙහිදී ඔබ ආස කරන තේමා යටතේ ලියවුණු පොත් තෝරා ගන්න. මේ තියෙන්නේ මම ආසම කරන පොතක් වෙන හැරි පොටර් පොතක්. මග තියෙනවා කියලා හිතනවා නම් සාහිත්‍ය සම්මාන දිනව පොත් කියවන්න ගන්න. මෙතන තියෙනවා ලංකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලේඛකයන් ග්‍රේෂන් අවෝඩ් එක දිනපු පොත්. ඒ වගේම ද බුකර් ප්‍රයිස් සම්මානයෙන් දිනපු මයිකල් ලොන්ඩාච්චි විසින් රචනා කරපු ද ඉංග්ලිෂ් පේෂන්ට්. ඊට පස්සේ තියෙනවා ලෙනාඩ් වුල්ෆ් විසින් රචනා කරපු ද විලේජ් ඉන් ද ජංගල්. මේක ඉංග්‍රීසි සාහිත්‍යයේ සුවිශේෂී සංදිස්ථානයක් ලකුණු කරපු පොතක්. මේක බැද්දේකම නමින් පරිවර්තනය කරලා තියෙනවා. දේශපාලන, සමාජ, ආර්ථිකය පිළිබිඹු වන තේමාවන් තමයි මේ පොත්වලින් කතා කරන්නේ. ඉතින් ඉතා ගැඹුරු මාතෘකාවක් පිළිබඳ කතා කරන නිසා මේ පොත් කියවලා තේරුම් ගැනීමට සාමාන්‍යයෙන් හොඳ ඉංග්‍රීසි දැනුමක් අත්‍යවශ්‍ය වෙනවා. ඉංග්‍රීසි කතා පොත් කියවිය යුත්තේ කෙසේද? How to read English storybooks.
ඉංග්‍රීසි කතා පොත් කියවද්දි දන්න ඇති වචන ගොඩක් හමුවේ. එතකොට ඒ හැම වෙලේම ඩික්ෂනරි එකක් පාවිච්චි කරන්න යන්න එපා. ඒ දන්න ඇති වචනේ ස්කිප් කරලා දන්න වචන ටිකෙන් එම වාක්‍යයේ තේරුම ගැස් කරන්න. ඊට පස්සේ ඉස්සරහට දිගටම කියවගෙන යන්න. නොතේරුණත් කියවන්න. ඊට පස්සේ පුළුවන් වෙලාවක ඔබට ඩික්ෂනරි එක බලලා ඒ වචනවල තේරුම් බලන්න පුළුවන්. මේ වීඩියෝව පටන් ගන්නකොට මම ඔයගලන්ට පොරොන්දු වුණා ebooks තුනක් ලබා දෙනවා කියලා. ඒ පොත් තුන තමයි The Famous Five by Enid Blyton, Peter Pan by James Barrie, and Who Moved My Cheese by Spencer Johnson. මේවා ඩවුන්ලෝඩ් කරලා තියවන්න. මෙයවල links description bar එකේ තියෙනවා. ඒ වගේම ඔයගලන්ගේ කියවීමෙන් ලැබෙන අත්දැකීම් මාත් එක්ක බෙදා ගන්න. මගේ ඊමේල් ඇඩ්‍රස් එක මේ සඳහන් කරලා තියෙනවා. මට ලියන්න headstartenglishacademy@gmail.com. මේ වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් බාර් එකේ තියෙන ebooks තුනෙන් පළවෙනි එක The Famous Five by Enid Blyton. ඒක ඉතාමත් ප්‍රසිද්ධ ළමා කතා පොතක්. මේ පොත ඔරිජිනල් නවල්ස් 21කින් සමන්විතයි. හැබැයි මේ ලින්ක් එකේ තියෙන්නේ ඒවා එඩිට් කරලා සිම්ප්ලිෆයි කරලා කියවන්න ලේසි විදියට හදපු වර්ෂන් එකක්. ඊළඟට ඔබලන්ට කියවන්න පුළුවන් පීටර් පෑන් එකත්, ලෝක ප්‍රසිද්ධ ළමා කතා පොතක්. මේකත් ඉඩිට් කරලා සිම්ප්ලිෆයි කරලා තියෙන්නේ කියවන්න ලේසි වෙන්න. ඊළඟට තියෙනවා Who Moved My Cheese Dr. Spencer Johnson ලියපු පොතක්. මේක පිටු 39 තියෙන්නේ. හැබැයි මේක මොටිවේෂනල් කතාවක් තියෙන්නේ, ජීවිතයේ තියෙන චේන්ජස් වලට අපි කොහොමද මුහුණ දෙන්නේ කියලා. ඒකත් කියවන්නේ හරිම ලස්සනයි. ඉතින් මේ පොත් තුනම ඔයගලන්ට කියවලා ඔයගලන්ගේ ඉංග්‍රීසි දැනුම වඩා වර්ධනය කරන්න පුළුවන්. ඉංග්‍රීසි චතුර ලෙස භාවිතා කරන්න නම් අනිවාර්යයෙන්ම කියවන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ කියවලා බලන්න. ඉතින් මේ මගේ දෙවැනි ලෙසන් එක මේ විදිහට නිමා වෙනවා. Head Start English Academy එකත් එක්ක දිගටම රැඳී ඉන්න මේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා.